දෙදස් දහට අපොස සස් පෙළ ICT රචනා ප්‍රශ්න පත්තරේ පස්සනේ ප්‍රශ්නය අපි කතා කරන්න යන්නේ. මතක් කරන්න ඕනේ මේ ප්‍රශ්නය කරනකොට පේපර් මාකින්වත් මාකින් ස්කීම්වත් අවුට් වෙලා තිබෙන්නේ නැහැ. ඒක නිසා මේ අපි කතා කරන උත්තර සමහර විට මාකින් ස්කීම් එකේ උත්තරත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරි, අපි බලමු ප්‍රශ්නේ. පහත් දක්වන ක්ලාස් සහ ස්ටුඩන්ට් වගු දෙක රූපෙහි ඇති ER සටහන භාවිත කර නිර්මාණය කර ඇත. හොඳයි, අපිට දීලා තියෙන සටහන් ටික රයිට්. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. A සහ B ලෙස දක්වා ඇති ක්ලාස් සහ ස්ටුඩන්ට් යන භූතාර්ථ අතර සම්බන්ධතාවයෙහි ගණීයතාවය කුමක්ද? සටහන A සහ B සඳහා සුදුසු ලේබල පිළිවෙලින් ලියා දක්වන්න. රයිට්. අපිට තියෙනවා A සහ B මෙතන ER ඩයග්‍රෑම් එකේ. අපි දන්නේ නැහැ කාඩිනලිටි එක මොකක්ද කියලා. අපි බලමු මොනවද ඒකේ හොයාගන්න පුළුවන් කියලා. අපි බැලුවොත් ක්ලාස් වගුව, ක්ලාස් වගුවේ තියෙනවා ක්ලාස් හතරක්. ක්ලාස් නේම්, ක්ලාස් ටීචර්, ස්ට්‍රීම්, ඉයර්. ස්ටුඩන්ට් වගේ තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර්, ක්ලාස් ID, මේකේ තිබ්බ ID එක මෙතෙන්ට අරන් තිනවා, ඉන්ඩෙක්ස් ඉනිෂියල්ස්, සර්නේම්, ඩේට් ඔෆ් බර්ත්. රයිට්. අපි ස්ටුඩන්ට් වගුව බැලුවොත් ඇත්තටම අපිට පේනවා ක්ලාස් ID 1112 වෙන පන්තියේ ළමයි දෙන්නෙක් ඉන්නවා. මෙතන එක ළමයෙක් ඉන්නවා, ඊට පස්සේ මෙතන තව ළමයෙක් ඉන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් එක පන්තියකට ළමයි එක්කෙනෙක්ට වැඩි දෙනෙක් ඉන්නවා කියලා. එක පන්තියකට එක ළමයෙක්ට වඩා ඉන්නවා. හේතුව තමයි ක්ලාස් ID 1112 වෙච්ච පන්තිය අපිට පේනවා ළමයි දෙන්නෙක් ඉන්නවා. හරි, නමුත් එක ළමයෙක් ඉන්නේ එක පන්තියක විතරයි. බලන්න මේ එක ළමයෙක්වත් පන්ති දෙකකට අයත් විදිහට වැටලා තියෙනවද කියලා. හරි, අපිට ඇත්තටම බලන්න ඕනේ ස්ටුඩන්ට් වගේ විතරයි පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතකොට අපිට පේනවා එක පන්තියකට ළමුන් වැඩි ගණනක් ඉන්නවා, එක්කෙනෙකුට වැඩි ගණනක්. නමුත් එක ළමයෙක් අයිති වෙන්නේ එක පන්තියකට විතරයි. එහෙනම් ක්ලාස් සහ ස්ටුඩන්ට් අතර තියෙන්නේ 1 to many relationship එකක්. හරි, එහෙනම් ගණීයතාවය වෙන්නේ 1 to many. එතකොට A කියලා ගන්නේ අපි 1, B කියලා ගන්නේ M. many කියලා නෙමෙයි අපි ලියන්නේ මෙතන, M කියලා ලියන්නේ. එහෙනම් Bට අපි M කියලා දාන්න ඕනේ. හරි, right. B කොටස. ඉහත උදාහරණයෙහි ප්‍රාථමික යතුර, යතුරු සහ ආගන්තුක යතුර, යතුරු භාවිතයෙන් වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙන ආකාරය පැහැදිලි කරන්න. ඔව්. මම MySQL එහෙම නැත්නම් database management system video series එකේ මේ channel එකේ තියෙනවා බලන්න. ඒක මම කියලා දෙනකොට කිව්වා එක් වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවක ආගන්තුක යතුර හැටියට යෙදුවොත් ඒ වගු දෙක අතර සම්බන්ධතාවයක් එහෙම නැත්නම් relationship එකක් හැදෙනවා කියලා. හරි, අපි ඔක පාවිච්චි කරා SQL query ලියනකොට වගු දෙකේම තියෙන data filter කරලා ගන්නත්. හරි, මතක නැත්නම් ඒ වීඩියෝ එක ආපහු බලන්න. එතකොට අපිට මෙතන කියන්න පුළුවන් ගොඩනැගෙන ආකාරය පැහැදිලි කරන්න කියලා තියෙන්නේ ක්ලාස් වගුවේ ක්ලාස් ID යන ප්‍රාථමික යතුර. අපිට ඊට කලින් කියන්න ඕනේ මේ වගු දෙකේ ප්‍රාථමික යතුර හඳුන්වලා ඉන්න ඕනේ. ක්ලාස් වගුවේ ක්ලාස් ID ප්‍රාථමික යතුර වේ. හේතුව තමයි මෙතන ER ඩයග්‍රෑම් එකේ ක්ලාස් ID එකට යටින් ඉරක් ගහලා තියෙනවා. ස්ටුඩන්ට් වගුවේ ඉන්ඩෙක්ස් නම්බර් ප්‍රාථමික යතුර වේ. ඒකට හේතුව මෙතන ඉන්ඩෙක්ස් නම්බර් කියන එකට යටින් ඉරක් ගහලා තියෙනවා. ක්ලාස් වගුවේ ප්‍රාථමික යතුර වන ක්ලාස් ID ස්ටුඩන්ට් වගුවේ ආගන්තුක යතුර හැටියට භාවිත කරලා තියෙනවා. ඒක නිසා ක්ලාස් සහ ස්ටුඩන්ට් වගුව අතර ක්ලාස් ID මගින් සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. හරි, ඔන්න ඕකයි උත්තරේ. හරිම ලේසි එක. C. ස්ටුඩන්ට් සහ ක්ලාස් වගු දෙවන ප්‍රමත කරන අවස්ථාවේ 2NF පවතීද? ඔබේ පිළිතුරට හේතුවක් වගු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. මොකද්ද දෙවන ප්‍රමත කරන අවස්ථාව කියන්නේ? මම ඔයගලන්ට දුන්න වීඩියෝ එකේ යටින් අපේ MySQL එක වීඩියෝ එක යටින් ප්‍රමත කරන එකේ නෝට් එකක්. රයිට්. ඔයගලන්ට මතක ඇති. මෙන්න මේ නෝට් එක. මේකේ තියෙනවා දෙවන ප්‍රමත කරන අවස්ථාව කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ උපලැකි සහිත වගු වෙන්කර හඳුනා ගැනීමෙන් අනතුරුව එකම උපලැකියක් නැවත නැවත වගුවක යෙදීම වළක්වන්න ඕනේ. හරි? සියලුම නිර්මාණය කරන ලද වගු අතර ආගන්තුක යතුරු භාවිතයෙන් සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕන. හරි, එතකොට දෙවන ප්‍රමත කරන අවස්ථාවේ තියෙන්න නම් වගුව පළවෙනි ප්‍රමත කරන අවස්ථාවේ තියෙන්නත් ඕන. ඒ කියන්නේ සියලුම උපලැකි ප්‍රාථමික යතුරු මත රඳා පවතින ඕන. අපි බලමු එහෙම තියනවාද කියලා. අපි ගත්තොත් ඇත්තටම ක්ලාස් නේම් සහ ටීචර් කියන එක
අපිට වෙනත් වගුවකට ගන්න පුළුවන්. හේතුව තමයි පන්තියේ නම කිව්වොත් ඕන කෙනෙක් දන්නවා ඒ පන්ති භාර ගුරුවරයා කවුද කියලා. හරි, ඒක නිසා මේ ක්ලාස් ID එක ඕනේ නැහැ, ක්ලාස් ටීචර් කවුද කියලා හොයාගන්න. පන්තියේ නම කිව්වනම් ඇති 12B පන්තියේ කවුද ක්ලාස් ටීචර්? එන්නේ මොහමඩ්. 13A පන්තියේ කවුද ක්ලාස් ටීචර්? සෙල්වදුරේ. හරි, අන්න ඒ වගේ. එත ඒක නිසා ඇත්තරම මෙන්න මේ කාරණ නිසා මේ ක්ලාස් සහ ස්ටඩන්ට් වගු දෙවන ප්‍රමත කරන අවස්ථාවේ පවතින්නේ නෑ. තව ඔන්නම් කියන්න පුළුවන්, දැන් අපිට පේනවා ස්ටඩන්ට් වගුවේ ඉනිශියල් සහ සර්නේම් වෙන් කරලා තියෙනවා, මොකද ඒ දෙක ඇටොමික් වෙන්න ඕන නිසා. එතකොට ක්ලාස් වගුවේ ක්ලාස් ටීචර්ගේ ඉනිශියල් වෙනම දාලා නෑ. ඔන්න ඒක කියන්නත් පුළුවන්, රයිට්? එතකොට එහෙම නැත්නම් ක්ලාස් වගුයි ඊය එක පේනවා ඇති 2007 2007 2007ක නැවත නැවත එකම දත්තය පුනර්කරණය වෙනවා. ඒකත් ඕනනම් උදාහරණයක් හැටියට දෙන්න පුළුවන්. අපි දන්නේ මාකින් ස්කීම් එක මොකක් වෙයිද කියලා. නමුත් හොඳම උදාහරණ තමයි මම කිව්වේ ක්ලාස් සහ ක්ලාස් ටීචර්, ක්ලාස් නේම් සහ ක්ලාස් ටීචර් අපිට වෙන් කරලා ගන්න පුළුවන්, රයිට්? ඊට පස්සේ ප්‍රමතකරණයේ ප්‍රධාන වාසියක් හැටියෙන් සැදී. ඔව්, ප්‍රමතකරණය අපි කරන්නේ මෙන්න මේ වගේ දත්ත පුනර්කරණය සහ අසංගතතාවයන් වළක්වා ගන්න. හරි, ඕක පැහැදිලිව මම දීපු නෝට් එකේ තිබ්බා. මෙතෙන් දත්ත පුනර්යෝජනය සහ දත්ත අක්‍රමිකතාවයන් අවම කර සමුදායේ ඇතිවන අසංගතතාවයන් ඉවත් කර ගැනීමට හැකි වෙනවා ප්‍රමතකරණය මගින්. හරි, එතකොට ඔගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මේ දත්ත පුනර්යෝජනය සහ අක්‍රමිකතා ඔන්න ඔය වචන උත්තරේ තියෙන්න ඕනේ, ඌට තමයි ලකුණු දෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ, ක්ලාස් වගුවට පහත දැක්වෙන උපලැකියානය ඇතුළත් කිරීම සඳහා SQL ප්‍රකාශනය ලිය. උගලන්ට මතකද SQL query දෙවැනි වීඩියෝ එකේ? හරි, අපි මෙන්න මේ query ටික ඔක්කොම කරා. මේ තියෙන්නේ අපි එන්ටර් කරපු query ටිකම තමා. හරි, එතකොට ඕකේ මම කියලා දුන්න උගලන්ට වගුවකට දත්ත ඇතුළත් කරන්න ක්‍රම දෙකක්. එකක් තමයි මේ තියෙන්නේ. මේ නෝට් එකත් මම මේ වීඩියෝ එක යටින් දුන්නා. හරි, කෙලින්ම ඔයගොල්ලන්ට දාන්න පුළුවන් insert into table එකේ නම දීලා values කියලා දාලා වරහන් ඇතුලේ commas ඇතුලේ values ටික දාගෙන දාගෙන යන්න තියෙනවා. හරි, මෙහෙම දාන්න පුළුවන් අපිට ඒ හැම උපලැකියකටම අදාළ values තියෙනවා නම්. දැන් අපි මේ බැලුවොත් අපි දන්නවා 115 කියන්නේ class ID. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා class name එකක් දීලා තියෙනවා. teacher ගේ class teacher ගේ නමක් දීලා තියෙනවා. ටෙක්නොලොජි ස්ට්‍රීම් එකක් දීලා තියෙනවා. එතකොට ඊය එකත් අන්තිමට දීලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ඩේටා ටික අඩු නැතුව දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් අපේ පළවෙනි ක්‍රමයට මෙන්න මේ ක්‍රමයට අපිට දත්ත ටික ඔතන ඇතුළත් කරන්න. එහෙනම් අපිට තියෙන්නේ කෙලින්ම insert into class නේද, table එකේ නම class. ඔව්, එතකොට class class කියන capital. ඔව් capital. එහෙනම් class values කියලා මෙන්න මේ values ටික ඇතුලේ දෙන්න, comma ඇතුලේ දෙන්න. 1115 1115 ඊට පස්සේ ඊළඟ value එක ඇවිල්ලා 13c 13-c. ඊට පස්සේ ඊළඟ එක ඇවිල්ලා AB ජිනසේන A.B ජිනසේන. ඊට පස්සේ ටෙක්නොලොජි 2018 ටෙක්නොලොජි 2018. හරි, ඊට අමතරව මතක ඇතුව කුවරි කිවරුනහම සෙමිකෝලන් එක දාන්න. ඕක නැත්තම් උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි. හරි, සෙමිකෝලන් එකක් හින්දා කවදාවත් යත් ලකුණු නැති කරගන්න එපා. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මම කියලා දුන්නා, මෙන්න මේ තියෙන දෙවෙනි ක්‍රමය. ඔකත් මම මේ නෝට් එකේම තියෙනවා බලන්න. ඒකෙත් insert into table එකේ නම දාලා උපලැකියානවල heading ටික දැම්මා. හරි, දාලා ඊට පස්සේ values කියලා කලින් වගේම අපිට දාන්න පුළුවන් අපේ values ටික. හරි, එතකොට මේ ප්‍රශ්නේදී මේ ක්‍රම දෙකම හරි. ඔයගොල්ලන් කැමති ක්‍රමයකට දාන්න පුළුවන්. ලේසි හින්දා මම පළවෙනි ක්‍රමයට කරා. හරි, ඒක ඇත්තරම ඇවිල්ලා ඉතාම ලේසි ප්‍රශ්නයක්. හරි, ලකුණු ගන්න ලේසිම ප්‍රශ්නයක්. මේ මේ ප්‍රශ්නේ ඇත්තරම ලේසි වැඩි. හරි, මගේ අදහස මේ වගේ ප්‍රශ්න ඇත්තරම විභාගයට A level වගේ විභාගයකට දෙන්න හොඳ නැහැ. හරි,
මේ ප්‍රශ්න කරගන්න බැරි වුණා නම් ඒක සම්පූර්ණයෙන්ම ළමයාගේ වැරද්ද, පාඩම් කිරි නොකිරීමේ වැරද්ද. හරි, අනිවාර්යෙන් ඕනේ ගුරුවරයෙක් මේ ටික ඔක්කොම උගන්වනවා. කරගන්න බැරි වුණා නම් වරද්ද ගත්තා නම් අනිවාර්යෙන්ම ඒක ළමයා ඒ වගකීම බාරගන්න ඕනේ. හරි, එහෙනම් ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඔගොල්ලන්ට MySQL මතක නැත්තම් බලන්න අපේ MySQL වීඩියෝ සීරීස් එක ෆ්‍රී දාලා තියෙනවා, ඕනෙ කෙනෙක්ට බලන්න පුළුවන්. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ප්‍රශ්නේ.